මන් දන්නවා සමහර අයට දැන් අපි කතා කරපේවා පොඩ්ඩක් බර වැඩි කියලා. නමුත් අපි දැන් කතා කරපේවා ඒ ඇත්තටම වැදගත් වෙන්නේ කරුණු ස්වල්පයයි. මොකක්ද ඒ කරුණු? එකක්, ජෝබ් පොත තමා ඉස්සෙල්ලාම ලියපු පොත බයිබලේ. ඉතින් එතනදී අපිට ප්‍රශ්නයක් මතුවෙනවා, හෙබ්‍රෙව් භාෂාවෙන් ලියන්න ජෝබ් හෙබ්‍රෙව් භාෂාව ලියන්න දැනගෙන ඉඳලා නැහැ. දැන් ජෝබ්ට හෙබ්‍රෙව් භාෂාව දන්නවද නැද්ද කියන එක එකක්. නමුත් එවකට හෙබ්‍රෙව් භාෂාව ලියන භාෂාවක් හැටියට තිබුණේ නැහැ. එනිසා යා මොන භාෂාවකින්ද ලිව්වේ කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ යා ජීවත් වුණු ඒ අරාබිකරයේ තිබුණු ඒ භාෂාව අනිවාර්යයෙන්ම යා ඒකේ ලියලා ඇති. හැබැයි එතනදී අපිට මතුවෙන ඊළඟ ප්‍රශ්නේ, එහෙමනම් ඒක හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කරේ කවුද? ඒ පරිවර්තනය අනිවාර්යයෙන් මෝසෙස්ට පස්සේ එන්න ඕනේ. මොකද මෝසෙස්ට පස්සේ තමයි හෙබ්‍රෙව් භාෂාව ලියන්න ගත්තේ. ඉතින් අපි දන්නවා තල්මොඩ් යහුෂාල්මි එකේ බාවා බත්‍රා එකේ 14 වෙනි වගන්තියේ බී කොටසේ තියෙනවා මෝසෙස් ජෝබ් පොත හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කරා කියලා. ඉතින් ඒක අපිට තියෙන නිසා අපි දන්නවා ඒක එහෙමයි කියලා. ඉතින් මෝසෙස් පරිවර්තනය කරන්න මෝසෙස් උත්ස්වල කතා කරපු භාෂාව දැනගෙන ඉන්න විදියක් නැහැ. හැබැයි ඒ අනිවාර්යයෙන්ම දන්න භාෂාවක් තමයි ඊජිප්තු භාෂාව, මිසර භාෂාව. මොකද එහේ අවුරුදු 40ක් එයා රජ කුමාරයෙක් හැටියට එයා ඒ මේ මන්දිරයේ මොකද රජ මාලිගාවේ වැඩුණා. එහෙමනම් එයාට ඒ භාෂාව දන්නවා. එතකොට ජෝබ් ඒ භාෂාවෙන් ලියන්න ඇතිද කියන ප්‍රශ්නේ මතුවෙනවා. එතකොට ඒකට උත්තරේ ඔව්. දැන් ඉතින් දැන් තමයි මම කියලා දෙන්න යන්නේ. දැන් ඔව්, ජෝබ් ඊජිප්තු භාෂාව දැනගෙන හිටියා. අපි ඉතිහාසයේ ගත්තොත් ඊජිප්තු භාෂාව කියන්නේ ජාත්‍යන්තර භාෂාවක් නෙවෙයි. දැන් අපි දන්නවා ලෝක ඉතිහාසයේ ඉස්සෙල්ලම ජාත්‍යන්තර භාෂාවක් කියලා එක භාෂාවක් නිගමනය කරනු ලැබුවේ ක්‍රිස්තු පූර්ව 333 ඇත්තටම. කවුද? ඇලෙක්සැන්ඩර් මහරජා. ඒගොල්ලන්ගේ ග්‍රීක් භාෂාව ජාත්‍යන්තර භාෂාවක් කරා. එතකොට ග්‍රීක් භාෂාව ජාත්‍යන්තර භාෂාවක් හැටියට තිබුණා. ඊට පස්සේ ලතින් භාෂාව, රෝමානුවන්ගේ ලතින් භාෂාව ජාත්‍යන්තර භාෂාවක් හැටියට තිබුණා. ඊට පස්සේ අපි දැනටත් ජාත්‍යන්තර භාෂාව හැටියට ඉංග්‍රීසි භාෂාව තියෙනවා. නමුත් ඒ කැලිග්‍රැෆි කියන ඊජිප්තු භාෂාව ජාත්‍යන්තර භාෂාවක් නෙවෙයි වුණාට ඒ භාෂාව බොහෝ අය දැනගන්න ප්‍රිය කරපු ප්‍රයෝජනවත් වුණු භාෂාවක්. අපි කොහොමද දන්නේ? මොකද ඒගොල්ලෝ තමයි වෛද්‍යමය පැත්තෙන් ඉහළම තැනක් අරගෙන හිටපු ශිෂ්ටාචාරය. මෙසොපොතේමියාවට වඩා, මොහෙන්දාර හරප්පට වඩා අපි නයිල් ගංගා ශිෂ්ටාචාරය නැතහොත් මිසර ශිෂ්ටාචාරය ගත්තොත් ඒගොල්ලන්ගේ බෙහෙත් ප්‍රතිකාර ක්‍රම ඉහළම මට්ටමේ තිබුණා. ඒගොල්ලෝ තමයි ලෝකයේ ඉස්සෙල්ලාම ශල්‍ය කර්ම කරේ. අදටත් ඔයගොල්ලෝ කයිරෝ කෞතුකාගාරයට ගියොත් ඒ කෞතුකාගාරේ ඒගොල්ලෝ ඉස්සර ශල්‍ය කර්ම කරපු හැටි ඒ මේ දේවල් වලින් ආකෘති වලින් දක්වලා පෙන්නලා තියෙනවා. ඉතින් එවැනි ඒගොල්ලෝ එතන ඒක විතරක් නෙවෙයි, ඒගොල්ලෝ තමයි ලියන්ඩ පැපිරස් නිෂ්පාදනය කරපු කට්ටිය. ඒගොල්ලෝ නිෂ්පාදනය කරන පැපිරස් ඒගොල්ලෝ අපනයනය කරා ඒ කාලේ සාමාන්‍යයෙන් අකුරු ලියපු හැම රටකටම වගේ. එහෙම බලන්න ගියොත් අපේ බයිබලෙත් තනිකරම ලියලා තියෙන්නේ පැපිරස් වලින්. ඒ නිසා ඊජිප්තුවත් සමග ඔය වගේ දේවල් නිසා සම්බන්ධ වෙන්න රටවල් වලට කැමති වුණා. ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වාසිය නිසා ඒ භාෂාව දැනගන්න කැමති වුණා. ඉතින් යෝබ් වැනි චරිතය ඒ හන්දත් එයා නිකම්ම මිසර භාෂාව දැනගන්න එයාට මේ පෙළඹීමක් ඇති වෙලා ඇති. දැන් පාස සමීර මගෙන් ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ඇහුවා, මෝසෙස් හොඳ මොකද්ද ওই වචනේ, සිංහල වචනය
ඕ සකල සිප් සතරේ දක්ෂකෙක් වුණා කියලා. දැන් එහෙම කියද්දී ඔව් එයාට හොඳ දක්ෂතාවයක් තිබිලා තියෙනවා. නමුත් එයා අනවශ්‍ය දේවල් ඉගෙන ගන්න අවශ්‍ය කරන කෙනෙක් නෙවෙයි. දැන් අපි මෝසස්ව ගත්තොත් එයාට මීඩියන් භාෂාව පව දන්නේ නැහැ. එයාට අනිත් අප්‍රිකානු භාෂාවන් දන්නේ නැහැ. ඉතින් එයා හොඳ දක්ෂෙක් වුණාට එයා මිසර රජකුමරෙක් හැටියට එයාට අවශ්‍ය නැහැ අනිත් පොඩි පොඩි රටවල් වල භාෂාවන් ඉගෙන ගන්න. දැන් මේගොල්ලෝ අරාබිවරු, මිදියන්වරු, ඇයි බබිලෝන්වරු පවා, කානානිවරු පවා මිසරවරුන්ගේ භාෂාව ඉගෙන ගන්න කැමති වුණොත් ඒකට හේතුවක් තියෙනවා. නමුත් මිසරවරු ඒ භාෂාවන් ඉගෙන ගන්න ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා යෝබ් ඒ භාෂාව දැනගෙන හිටියා කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි එතනින් එහා තව කතාවක් අපි ආත්මිකව කතා කරන්න ඕනේ. අපි දන්නවා සුද්ධාත්මයන් වහන්සේ තමයි දේවානුභාවයෙන් මුළු ලියවිල්ලම දෙන්නේ. එහෙමනම් ලෝක ඉතිහාසයේ මුල් වරට දේවානුභාවය ලැබිලා දේව වචනය කියා තමන්ගේ කතාව හෝ ලියන්න පටන් ගත්තේ යෝබ් කියන පුද්ගලයා. එහෙනම් එයා කොච්චර වැදගත් පුද්ගලෙක් වෙන්න ඕනද දෙවියන් වහන්සේට? ඉතින් එතන තව ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙමනම් සුද්ධාත්මයන් වහන්සේ දේවානුභාවය දීලාද එයා භාෂා දෙකෙන්ම ලිව්වේ? ඒක අපි දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. දැන් අපි නිකන් හිතන්න පුළුවන් එයාගේ භාෂාවෙන් ලියලා තව පිටපතක් එයා ඊජිප්තුවන්ගේ භාෂාවෙන් ලියනවනේ. ඒ දෙකම එකම වගේ තියෙන්න ඇති කියන එක තමයි අපි හිතන්නේ. නමුත් අපිට මේ උත්ස් භාෂාව කොහොමද තිබුණ කියලා දන්නේ නැති නිසා සංසන්දනය කරලා බලන්න හැකියාවක් අපිට නැහැ. ඒ විතරක් නෙවෙයි, යෝබ් පොත උත්ස්වරුන්ගේ භාෂාවේ හෝ ඊජිප්තුවරුන්ගේ කැලිග්‍රාෆි වලින් හෝ තියෙන පිටපතක් අද ලෝකේ නැහැ. ඒ මුල් පිටපතට මොනවද උනේ, ඒක විනාශ කරාද දෙවියන් වහන්සේ, නැත්නම් කොහේ හරි හැංගුවාද, ඒවා අපි දන්නේ නැහැ. ඒ නිසා අදටත් අපිට කැලිග්‍රාෆි වලින් යෝබ් පොත නැහැ. යෝබ් පොත අපිට තියෙන්නේ පැරණිතම ජෝබ් පොත වුණත් අපිට තියෙන්නේ හෙබ්‍රව භාෂාවේ තමයි. හැබැයි ඔගොල්ලෝ මතක තියාගන්න, මෝසෙස් පිටපතක් ලිව්වට එතනින් ඒක නතර වුණේ නැහැ. ඒ පිටපත මන් දන්නේ මදි නිසාද නැත්නම් ඒක තව පොඩ්ඩක් දියුණු කරලා තව පොඩ්ඩක් හොඳින් කියන්න පුළුවන් නිසාද, එහෙම නැත්නම් මෝසෙස්ගේ කාලයට වඩා දැන් ලියන හෙබ්‍රෙව් පොඩ්ඩක් දියුණු වුණ නිසාද මන් දන්නේ. සාමුවෙලුත් පරිවර්තනයක් කරලා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් මේ මෝසෙස් පරිවර්තනය කරපු ඒක අරගෙන මෙයා පොඩ්ඩක් ඒක මොඩිෆයි කරලා ලස්සනට එවකට සාමුවෙල්ගේ කාලේ තිබුණු හෙබ්‍රෙව් භාෂාවට ඒක මොඩිෆයි කරාද, අනුවාදයක් ඉදිරිපත් කරාද? එහෙම නැත්නම් සාමුවෙල් කෙලින්ම කැලිග්‍රාෆි වලින් පරිවර්තනය කරාද කියන එක අපිට පොඩි ගැටලුවක් තියෙනවා. එතෙන්දි මතුවෙන ප්‍රශ්නේ තමයි, එහෙමනම් සාමුවෙල් ඊජිප්තුවරුන්ගේ භාෂාව ඉගෙන ගත්තද කියන එක අපිට බයිබලේවත් බයිබලෙන් බැහැරව ගිහින් ඉතිහාසයෙන් හොයනකොටවත් අපිට කොහෙවත් අපිට ඔප්පු කරගන්න විදියක් නැහැ සාමුවෙල් ඊජිප්තු භාෂාව ඉගෙන ගත්තා කියලා. මොකද අපි දන්නවා චූටි කාලෙම සාමුවෙල්ව ගෙනල්ලා හන්නා කොහෙද දැම්මේ? ශිලෝවල ඒලිගාව. ඉතින් ඒලිගාව එයා වැඩෙනකොට කොහෙන්වත් එයා වෙන භාෂාවක් ඉගෙන ගන්න එතන ප්‍රස්තාවක් අවස්ථාවක් නැහැ නේ. අය එයා ලොකු වෙන එහෙ ඉන්දැද්දිම පැලිස්තෝරු එක්ක ඉස්රායිල්වරු යුද්ධ කරනවා, ගිවිසුම් පෙට්ටිය මුං උස්සන් යනවා, ගිවිසුම් පෙට්ටිය අල්ලගෙන යනවා, පැලිස්තෝරු ඇවිල්ලා කූඩාරම් මණ්ඩපය ගිනි තියලා දානවා. එතනින් පස්සේ සාමුවෙල් අවුරුදු 20ක් වැඩ කරනවා ඉස්රායිල්වරුන්ව පසුතැවිල්ලට ගේන්න. ඒ නිසා අපිට බයිබලෙන් සාමුවෙල්ගේ උපත පටන් මරණය දක්වා සාමුවෙල් මොනවාද කරේ කියන ඉතිහාසය අපිට තියෙනවා. අතරින් පතරින් සාමුවෙල් අතුරුදහන් වුණ අවස්ථාවක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා
බයිබලෙම්ම අපි සාමුවෙල්ගේ ඉතිහාසය බලලා එයාගේ කතාව බලලා අපිට නිගමනයකට එළමෙන්ඩ වෙනවා එයා කැලිග්‍රැෆි ගැන ගත්තේ නෑ කියලා. එහෙමනම් එයා මොනවද කරන්න ඇත්තේ? අර මෝසෙස්ගෙම පරිවර්තනය අරගෙන ඒක මෝසෙස්ගේ කාලේ තිබුණු භාෂාවෙන් හෙබ්‍රෙව් භාෂාවෙන් සාමුවෙල්ගේ කාලේ තිබුණු හෙබ්‍රෙව් භාෂාවට එයා පොඩ්ඩක් අරහෙමෙන් දේවල් දාලා නව අනුවාදයක් දීලා ඇති. තේරෙනවද? එච්චරයි එයා ගැන කියන්න පුළුවන්. ඊගාවට අපිට තවත් දෙයක් සිදු වෙනවා. ඒසායා යෝබ් පොතේ පිටපතක් එයත් ලියලා දෙනවා. ඔව්, තල්මුඩ් වල ඌවා තියෙනවා. එතකොට දැන් යෙෂායාත් මොනවද කරන්නේ? එයත් අනුවාදයක් ලබා දෙනවා, යෝබ් පොතේ අනුවාදයක්. එතනත් අපිට තියෙන ගැටලුව යෙෂායාවේ ක්‍රිස්තු පූර්ව 700 ගණන් වල, කියන්නේ සාමුවෙල්ට අවුරුදු 300කට විතර මගේ පස්සේ. යෙෂායාගේ කාලේ යෙෂායා හොඳ ඉගෙන ගත්ත කෙනෙක්. සමහර විට එයත් කැලිග්‍රැෆි ඉගෙන ගන්න ඇති එක අපි දන්නේ. අපිට ඔප්පු කරන්න බෑ. එයා ඉගෙන ගත්තා කියලාත් ඔප්පු කරන්න බෑ. එයා ඉගෙන ගත්තේ නෑ කියලාත් අපිට ඔප්පු කරන්න බෑ. හැබැයි යෙෂායාත් අපිට ජෝබ් පොතේ පිටපතක් දීලා තියෙනවා. එහෙමනම් මං වැනි පුද්ගලෙක් තර්ක කරද්දී අර ඇරමික් සමහර දේවල් එනවනේ, ඒවා සමහර විට යෙසායා විසින් අන්තර්ගත කරන ලද වචන වෙන්න පුළුවන් කියලා අපිට හිතා ගන්න පුළුවන්. හරි, දැන් ওই ප්‍රශ්نين අපි එළියට එමු. ඕක ඇති. එතකොට මොකද්ද අපි දැනගන්න ඕනේ? ජෝම් එයාගේ පොත ලිව්වා. ඔව්, එයාගේ ආශාව තමයි ඒක ලියන්න ඕනේ කියලා. නමුත් 2 තිමෝති වලට යනකොට අපි දන්නවා දේව වචනය කියලා අපි බලනකොට ඒක එයාගේ ආශාවෙන් ලිව්වද, එයාගේ දැනුමෙන් ලිව්වද, එයා මොකෙන් ලිව්වත් දේවානුභවයෙන් ලිව්වා. ඒ නිසා ජෝබ් පොතේ ප්‍රධාන නැත්තම් එකම කතෘවරයානෝ ශුද්ධාත්මයන් වහන්සේ. ඉතින් ජෝබ් එක උත්ස්වරුන්ගේ භාෂාවෙනුත් ලියලා ඇති, කැලිග්‍රැෆි වලිනුත් ලියලා ඇති, මෝසෙස් ඒක කැලිග්‍රැෆි ඉඳලා පරිවර්තනය කරලා ඇති, සාමුවෙල් ඒකට තව නව අනුවාදයක් දීලා ඇති, යෙසායා ඊට අවුරුදු 300කට පස්සේ ඒකට තවත් අනුවාදයක් දීලා ඇති. පස්සේ කාලේ අපේ සිංහල බයිබලෙත් ඕක තියෙනවා, ඉංග්‍රීසියෙත් තියෙනවා, දෙමළෙනුත් තියෙනවා. කෙසේ වෙතත් අපි දන්නවා ජෝබ් පොත ශුද්ධාත්මයන් වහන්සේගේ දේවානුභවයෙන් දුන් ශුද්ධ ලියවිල්ලේ කොටසක් කියලා. ඒක අපිට ඇති. හරිද? හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. අදටත් ඉන්නවා සමහර මිනිස්සු ජෝබ් කතාව මිත්‍යාවක් කියලා කියන. දැන් ඔළුව හොල්ලනවා. අහලා ඇති එහෙමනම්. ඔව්. දැන් ක්‍රිස්තියානි නොවන මිනිස්සු අර සාකිර් නායක වගේ අය, ඒ වගේ අය ක්‍රිස්තියානි විරෝධී නැත්තම් බයිබල් විරෝධී අය, බයිබලේ පිළිගන්නේ නැති අය, ජෝබ් පොත, යෝනා පොත මේ වගේ දේවල් මිත්‍යා කියලා කිව්වට අපිට රිදෙන්නේ නැහැ. අපිට රිදෙන්නේ බයිබල් විශාරදවරු කියනකොට. බයිබල් විශාරදවරු කියන. ඉතින් සමහර බයිබල් විශාරදවරු කියන ඒවා සමහර පාස්ටර්ස්ලා පිළිගන්නවා. දැන් හැමෝම පරිස්සමෙන් පරිහරණය කරන්නේ නැහනේ. දැන් මගේ සාක්ෂිය ගත්තොත් මම අවුරුදු 3ක් ලංකාවේ Assembly of God Bible College එකේ ඉගෙනගත්තා. මම Assembly of God නෙවෙයි. මම අවුරුදු 3ක් Assembly of God Bible College එකේ ඉගෙන ගත්ත නිසා බොහෝ අය හිතනවා මම Assembly of God එකේ හිටියා කියලා. මම ඒකේ හිටපු නිසා Assembly of God පරණ පාස්ටර්ස්ලා බොහෝ දෙනෙක්ව මමත් දන්නවා, බොහෝ දෙනා මාවත් දන්නවා, මම කොහොමද හිටියේ කියලාත් දන්නවා. හැබැයි ඒ Assembly of God Bible College එකෙන් මට උපාධියක් ලැබුණේ එච්චර හොඳ එකෙක් නිසා. මම ඒක වෙනම කතාවක්. කියුවා උඹ වගේ එකෙකුට අපි උපාධි දුන්නා නම් අපේ කොලෙජ් එකටත් හොඳ නැහැ කියලා ඒක මම පිළිගන්නවා. හැබැයි එතනින් මට අත්තිවාරම ලැබුණා. මගේ ඇදහිල්ලේ අත්තිවාරම, මගේ පෙන්තකොස්ත ඇදහිල්ලේ අත්තිවාරම මට ලැබුණා. මොකද ඒ අත්තිවාරම නැතුව මම එංගලන්තේ ඇමරිකා ගිහිල්ලා මම ඉගෙන ගත්තේ ඒවා ඉගෙනගෙන තිබ්බනම් මම අද බයිබල් විරෝධී මහාචාර්යවරයෙක් වෙලා ඉඳී.
මොකද දැන් ඒ ගිහිල්ලා අපිට උගන්වනකොට මිනිස්සු මහාචාර්යවරු ඉගෙනුවේ. ලොකු 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 අයියලා ඉගෙනුවේ. ඒගොල්ලෝ හීබ්‍රු කතා කරා, ඒගොල්ලෝ ග්‍රීක කතා කරා, ඒගොල්ලෝ බයිබල් කියවන්නේ ග්‍රීක වලින්. ඉතින් ඒගොල්ලෝ ඒවා කියනකොට මගේ පසුබිම නිසා, මගේ අතිවර්ම නිසා මම දැනගත්තා හරි පුත් හරි කිරි කොකා උගන්වන දේවල් මම ඉගෙන ගන්නම්. හැබැයි ඒවායේ කී දේ කී කොච්චර දේවල්ද මෙතනට විතරක් මම ගන්නෙ. මොන මොන දේවල්ද මෙතනින් මෙතනට ගන්නෙ කියලා. ඇත්තටම මං කියනවනම් මං එංගලන්තේ, ඇමරිකාවේ ඔය රටවල් වල ගිහිල්ලා ලොකු ලොකු විශ්වවිද්‍යාල වල ඉගෙන ගත්තේ ඒවා, ඒවායින් 99%ක් මේ කස්සට විතරයි ගත්තේ. මෙතනට ගන්න තිබ්බේ නෑ. හැබැයි Assembly of God Bible College එකේ ඉගෙන ගත්ත ඒවායින් 99%ක් මෙතනට ගත්තා, 1%ක් මෙතනට ගත්තා. ඒ නිසා මගේ ඇදහිල්ල මට ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබුණා. අදටත් මම අර ගැළවීම ලැබපු දවසේ මම මොකෙක් වුණාද? මං උනේ පෙන්තකොස්ත ක්‍රිස්තියානිකාරයෙක් හැටියටනේ. අදටත් අන්න ඒ විදියට මම ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියන්නේ මහාචාර්යවරුන් ලියන පොත් ආර්.කේ. හැරිසන්ලා, රුඩෝල්ෆ් බුල්ට්මන්ලා, සිමමන්ලා, ඔය වගේ ලෝක ප්‍රකට බයිබල් විශාරදවරු, ක්‍රිස්තියානි බයිබල් විශාරදවරු තමයි කියන්නේ මේවා මිත්‍යා කියලා. ඉතින් මේවා මිත්‍යා කියලා ඒ වගේ අය කියනකොට ඒ වගේ දේවල් ඉගෙන ගන්න අය අනිවාර්යයෙන්ම නන්නත්තර වෙනවා, නොමග යනවා. මම දන්නවා එංගලන්තේ මගෙත් එක්ක ඉගෙන ගත්ත තව 69 දෙනෙක් වුණා. ඒගොල්ලන්ගෙන් 14ක පිරිසක් තමයි අපේ ඇදහිල්ල රැකගෙන ඉන්නේ. අනිත් මිනිස්සු ඔක්කොම හොඳට විභාගේ පාස් වෙලා උපාධිය අරගෙන ගියාට ඒ මිනිස්සු ඉගෙන ගත්ත ඒ විකෘති දේවල් තමයි ගොඩනගෙන ඔලිවි තියෙන්නේ. මම ඕගලන්ට බයිබලෙන් ඔප්පු කරන්නම් මේ බයිබලේ මේ යෝපත මිත්‍යාවක් නෙවෙයි කියලා. ඔප්පු කරන්නද? මහේෂ් පෙරලලා කියවන්න මට බයිබලේ පද දෙකක්. ඔන්න එසේකියල් 14:14. එසේකියල් 14:14. ඊට පස්සේ අලුත් ගිවිසුමෙත් දෙපෑ නැහැ. ඉස්සෙකෙල් පරණ ගිවිසුමනේ. හරි, අලුත් ගිවිසුමෙත් දෙන්නම්කෝ. යාකොබ් 5:11. මුල ඉඳන් එන්නක අපි බලමු එසේකෙල් මොනවා ගැනද කතා කරන්න කියලා. එසේකෙල් කියනවා අර අනතුරු දායක. හරි, අර කියවන්නකෝ. එතකොට දන්නා. එකේ ඉඳලා කියවන්න. එකේ ඉඳලා කියවන්න. තවද ස්වාමීන් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුවේ, මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම් කරමින් මට විරුද්ධව පව් කරන නිසා මා ඊට විරුද්ධව මාගේ අත දිගු කොට එහි කෑම නැමැති යෂ්ටිය නැති කර මං කල පන පැලෙන්ඩ ගහනකොට ඊට විරුද්ධව සාගතයේ යවා එතනින් මනුෂ්‍යයන් සහ මුර්ගයන්ද සිත දමළු දමන විට නෝවාද ආගන්න පළවෙනි චරිතේ කවුද? නෝවාද? දානියෙල්ද? දානියෙල්ද? යෝබ්ද? යන මේ මනුෂ්‍යන් තුන්දෙනා එහි සිටියත් ඔවුන්ගේ ධර්මිෂ්ඨකමින් තමන්ගේම ප්‍රාණය පමණක් ගලවා ගන්නවා ඇතැයි ඒගොල්ලෝ බේරේ. ස්වාමී උද්දේවයන් වහන්සේ කියනසේ ඒගොල්ලෝ විතරක් බේරේ. හරි, ඉඳ ගන්න. මම මේ රටකට ගහනකොට උන්ගේ පව් නිසා උන්ට මම කෙලිනකොට ඒ රටේ නොවා දානියෙල් ජෝ භීතියත් ඒ තුන් දෙනා විතර බේරේ. අනිත් තුන් බේරෙන්නේ නැහැ. දැන් දෙවියන් වහන්සේ එසේ කියලා කියනවා, එසේ කියලා ලෝක ලියනවා. චරිත තුනක් ගැන කතා කරනවා. නෝවා කියන චරිතය. තව දැන් කියන්න, නෝවා කියන චරිතය මිත්‍යා චරිතයක්ද සැබෑ චරිතයක්ද? සැබෑ චරිතයක්. දානියෙල් කියන චරිතය මිත්‍යා චරිතයක්ද සැබෑ චරිතයක්ද? දැන් ජෝනා කියලා යෝනා කියලා තිබ්බනම් සමහරු කියනවනේ යෝනා මිත්‍යාවක් කියලා. ඒම මාළුව ගිලින්නේ. හරි, මෙතන යෝනා නෙමෙයිනේ ආවේ. මෙතන ඉන්නේ කවුද? නෝවා ඉන්නවා ඓතිහාසික චරිතයක්. දානියෙල් ඉන්නවා ඉතිහාසයේ චරිතයක්. ඒ සෙට් එකට දෙවියන් වහන්සේ ජෝබ්ව දානවා. එතකොට ජෝබ් විතරක් මිත්‍යා පුරුෂයෙක් නම් එයාව ඒ සෙට් එකට දාන්න බෑනේ. හරි, අලුත් ගිවිසුමේ මොනවද කියලා තියෙන්නේ? යාකොබ් මොනවද කියන්නේ? 5:11. ඉවසු අය ආශිර්වාද ලද්දෝයයි අපි කියමු. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ. ස්වාමීන් වහන්සේගේ තීරණයද නුඹලා දුටුවෙහුය. හරි, යෝබ්ගේ ඉවසීම ගැන යාකොබ් කතා කරනවා අලුත් ගිවිසුමේ. ඇත්තට යෝබ් කියන කෙනෙක් ඉඳලා නැත්තම්, ඇත්ත
ඇත්තට එහෙම කෙනෙක් ඉවසලා නැත්තම් ඒක මිත්‍යා කතාවක් නම් මිත්‍යා චරිතයක් ගැන යාකොබ් කතා කරලා එයාගේ ඉවසීම වගේ උඹලට තියෙන්න ඕන කියලා කියයිද? එතකොට මිනිස්සු අය නිකන් යන්න පාස්ටර් එහෙම එක්කෙනෙක් ඉඳලා තිබ්බනන්නේ අපි දන්නේ ඇත්තටම එයාට ඉවසීමක් තිබුණාද බොරුවට ඕන එකක් කියන්න පුළුවන්නේ නේද? ඒ නිසා අලුත් ගිවිසුමේ යාකොබ් තුලින් සනාත වෙනවා යෝබ් කියන පුද්ගලයාගේ කතාව මිත්‍යාවක් නෙවෙයි ඒක සත්‍යයක් කියලා. තව අවසාන වශයෙන් අපේ පාවුතුමා ගැන බලමු. පාවුතුමා එක තැනක නොකියා කියනවා රෝම 11:35 පාසමයි රෝම 11:35ට පෙරලන්න බලමු මොකක්ද එතන කියලා තියෙන්නේ කියලා. නොහොත් පළමුවෙන් උන්වහන්සේට යමක් දුන්නේ කවුද? දුන්නා නම් ඔහුට ප්‍රතිඵල ලැබේ. පාවුතුමා කොහෙන්ද ඔක කියන්නේ? පාවුතුමා කොහෙන්ද ඔක කියන්නේ? යෝබ් 41:11. පළමු කොට මට යමක් දුන්නේ කවුද? ඕයි අර ඕයි කියලා මගේ ආ. දුන්නා නම් ඔහුට ප්‍රතිඵල දෙන්නෙමි. පාවුතුමා යෝබ් පොතෙන් අරගෙන තමයි කියන්නේ. එතන එයා කියන්නේ යෝබ් පොතෙන් තමයි මම ගත්තේ කියලා. මිත්‍යාවක් නම් ඒක දේව වචනේ නෙවෙයි නම් ඒක ඇත්ත නෙවෙයි නම් ඒකෙන් පාවුතුමා අරගෙන කතා කරයිද? බැලුවද? දැක්කද? පාවුතුමා කෙලින්ම රෝම පොතේ කතා කරන්නේ යෝබ් 41:11 තියෙන ඒක හැමමම දෙනවා. ඒ නිසා එසේකියල් කියනවා නම් දෙවියන් වහන්සේ කියනවා නෝවා ඩානියෙල් යෝබ් කියලා අනිවාර්යයෙන්ම ඒක මිත්‍යාවක් නෙවෙයි සැබෑ කතාවක්. සැබෑ සිද්ධියක්. යාකොබ් කියනවා නම් යෝබ්ගේ ඉවසීම ගැන යෝබ් කියන මිනිහෙක් ඇත්තට හිටියා එයා ඇත්තට ඉවසුවා. පාවුතුමා දෙවියන් වහන්සේ කියපු දෙයක් කොහෙන්දෝ අරගෙන කතා කරනවා නම් එක්කෝ ඒක දෙවියන් වහන්සේ ඍජුවම පාවුතුමාට කියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක එයා ස්වාමීන් වහන්සේගේ වචනය නැමැති කොතනින් හරි අරන් තියෙන්න ඕනේ. අන්න යෝබ් පොතෙන් එයා අරන් තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලෝ දැනගත්තද? යෝබ් පොත නම් මිත්‍යාවක් නෙවෙයි. හරි. දැන් අපි කතා කරන්න ඕනේ ජෝබ් ගැනයි, ඔය පසක ශාන් කිව්වා වගේ ජෝබ් ගැනයි, ඔය පිරමිඩ් ගැනයි. අපි පොඩ්ඩක් ඒ ගැන බලමු. මොකද අපිට දැන් පොඩි ගැටලුවක් තාම විසඳලා නැහැ. අපේ පළවෙනි පන්තියේ ඉඳලා මොකද්ද? ජෝබ්ට කොහොමද ඊජිප්තු භාෂාව දන්නේ? ජෝබ් ඉතින් ජෝබ්ටයි පිරමිඩ් වලටයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න කලින් හරි අපි මෙහෙම හිතමුකෝ. පිරමිඩ් හැදුවේ කවුද? කවුද පිරමිඩ් හැදුවේ? අනේ කවුද හැදුවේ නැත්තේ කියලා ඉන්නද? කවුද දන්නවද හැදුවේ නැත්තේ? මේ ඊශ්‍රායෙල්වරු. සමහර අය හිතනවා අනේ පව් මේ මිනිස්සු පිරමිඩ් දැකලා නැහැ. ඒගොල්ලෝ හිතනවා බයිබලේ කියලා තියෙනවනේ මේ යෝසෙප්ව නාඳුනන පාරාව කෙනෙක් ඇවිල්ලා මේගොල්ලන්ට ගඩොල් හදන්න කිව්වා කියලා. එහෙම හදලා ඒ ගඩොල් වලින් ලු පිරමිඩ් හැදුවේ. ඇත්තට එහෙම කතා කරන මිනිස්සු ඉන්නවා. කවුරුහරි අහලා තියෙනවද ඒ කතාව? මම නම් අහලා තියෙනවා. ඔගොල්ලොත් එහෙමද දන්නේ? හරි හරි. නෑ පොඩ්ඩක් ඉන්න. මේක hina වෙන්න කාරණයක් නෙවෙයි. මම ඇත්තට ෂොක් වුණා. නමුත් මම අවුලක් නෑ. හොඳ වෙලාවට ආවේ. ඒ කියන්නේ අද වෙනතුරු ඔගොල්ලෝ හිතන් ඉන්නේ ඊශ්‍රායෙල් වරු ගඩොල් කපලා තමයි මේ හැදුවේ. කී දෙනෙක් මගෙත් එක්ක ඊජිප්තුවට ඇවිත් තියනවද අත උස්සන්න? හරි. බෙල්වුඩ් කට්ටිය ඕන්නේ නැහැ. මම නිකන් පාස්ටර්ලට ඒ හොඳයි ඒක අපි දන්නේ එක. දැන් මම අහන්න කැමති පාස්ටර් සමීර, පාස්ටර් ක්‍රිෂාන්, සිස්ටර් පියුමි ඉන්නවා මේ එලියෙන් ආපු සෙට් එකේ මගෙත් එක්ක ඊජිප්ත් ගිය කට්ටිය. පිරමිඩ් ගල් උඩ නැග්ගානේ ඔයගොල්ලෝ. ඔගොල්ලෝ නැග්ගනේ. මට නිකන් කියන්න අපේ පාසලට දැනෙන්න තරහ නැතුව සිස්ටර් පියුමි පොඩ්ඩක් ඔයා නැගිටින්න. ඔයා ඉන්න තැන නෑ නැගිටින්නේ වෙන මොකටද නෙවෙයි. ඔයා ඉන්න තැන ඉඳන් නැගිටින්නකෝ. ඉන්න තැන ඉඳන් එක ගලක් කොච්චර දිගද කියලා පොඩ්ඩක් අපිට පෙන්වන්න. ආ මේ පේලිය තරම්. ඒ කියන්නේ පාස්ටර් ජූඩ් ගාව ඉඳන් පාස්ටර් අයිවන් වෙනකම්. හරි ඉඳ ගන්න සිස්ටර්. ඒ කියන්නේ තේරෙනවද මං කියන එක? එතකොට දැන් කැමරා එකට පේන්න නම් හරි පාස්ටර් සමීර ඔයත් ආවනේ. හරි පාස්ටර් දැන් මෙතනින් පටන් ගන්නවා කියන්නකො. පාස්ටර් මහේෂ්ගේ කෙළවරින් එක ගලක් පොඩිම කල් එක මෙතන කොතනට වෙනකන් යන්න? මෙතනට. හා පාස්ටර්
එක ගලක් දිග පාස්ට ඩෙස්මන්ගේ පුටුව කෙලවර හිඳන් පාස්ට මහේෂ්ගේ කෙලවර වෙනකම් අන්න ඔයාගේ ගඩොලේ සයිස් එක. හරිද? පාස්ට ක්‍රිෂාන් මට දැන් කියන්න බිම ඉඳන් කොච්චර උසද ඒ එක ගල? ඔව්. ඒ කියන්නේ ඔව් යටම ගල මට වැඩිය මෙච්චර 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 ඔව් හරි. අහගන්න. එක ගලක් මට වැඩිය මෙච්චරක් උසයි නේ. දැනේ මතකද? අපි හිත ගන්නකොට ගලේ උඩ කෑල්ල රෙහි තිබ්බේනේ. දිග මෙහෙ ඉඳන් මෙහෙට තිබ්බා. පාස්ට එක ගලක්. ඒකේ පළල මෙතන ඉඳන් මෙතනට වෙනකම්. කිලෝ 25000යි එක ගලක බර. කිලෝ 25000යි උඩම එක කිලෝ 2500යි. හරිනේ? අඩි 582ක් උසයි පිරමීඩ එක. ඒ ගල් තියලා තියෙන්නේ අතරින් පතරින් සිමෙන්ති වගේ මොනවද දාලා නැහැ. ඒක අමුතුම මේ බිල්ඩිමක්. තේරෙනවද පාස්ටර්? දැන් තේරෙනවද මේ ගිය කට්ටිය මේ කියන්නේ? දැන් මිනිස්සු දන්නේ පිරමීඩ් පින්තූරේ පිරමීඩේ බලනකොට ගඩොල් වගේනේ පේන්නේ. ඒවා ඊශ්‍රායල් වරු හදපුවා නෙවෙයි. ඒගොල්ලෝ ගල් හැදුවේ මේ රම්සිස් කියන නගරයක් හදන්න මිසක් පිරමීඩ හදන්න නෙවෙයි. දැන් තේරෙනවද? හරිනේ? හොඳ වෙලාවට ඊජිප්ත් ගිය කට්ටිය ඉන්නවා මෙතන. නෑ නෑ නෑ. මොකද අපි මමත් පොත්වල බලන කාලේ පොඩි කාලේ අපි මමත් හිතුවේ මහියංගන ගඩොල් වෙන්න ඇති කියලා මේවා. එහෙම නේ තියෙන්නේ බලනකොට. ඕ නේ ගොන් කරත්ත තුනක හතරක වගේ ගඩොල් ගෙනල්ලා බාලා සකසකස ගාලා හදන්න ඇති කියලා. අම්මෝ මේවා පතගල්. හරි. දැන් අපි පිරමීඩ ගැන කතා කරන්න කලින් දැන් ඒක හැදුවේ කවුද? කෝෆු කියන පාරව. කෝෆු. මේවා ඉතිහාසයේ තියෙනවා. දැන් ඔය පිරමීඩය හදන්න යෝබ් දායක වුණා කියලා ඉස්සෙල්ලාම හොයාගත්තේ 1964. ඉජිප්තොලොජිස්ට් කෙනෙක් තමයි හොයාගත්තේ. යෝබ් තමයි මේක හැදුවේ කියලා. ඊට කලින් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හරිද? හරි, ඒක අපි පස්සේ කතා කරමු. හැබැයි මට දැන් ගැටලුවක් තියෙනවා. අපි දැනට හිතමුකෝ යෝබ් තමයි ඇවිල්ලා කෝෆුට පිරමීඩ හදන්න උදව් කරේ කියලා. එතකොට කෝෆු කොහොමද දන්නේ ඌත්ස් වල ඉන්නවා යෝබ් කියලා මිනිස්සේ? එයාගෙන් උපකාරය ගන්න ඕනේ කියලා. දැන් 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 අහගන්න, පොඩ්ඩ බලාගන්න මාව. ආ, දැන් අපි කියමුකෝ යෝබ් වැඩාර කෙනෙක් කියලා. අපි දන්නවනේ යෝබ් උගතේ වැඩාර පාස්ස කිව්වා අර තාරකා ගැන. එහෙම කතා කරමු අපි. ආයි එහෙම කෙනෙක් ඉන්නවා, එයාගෙන් අපි උදව් ගමු කියලා කෝෆු කොහොමද දන්නේ? කෝෆු කොහොමද ගිහිල්ලා ඒ වැනි පුද්ගලයෙක්ගෙන් උදව් ගන්නේ? දැන් අපි කවුරු ගැනද කතා කරන්නේ? නිකන් චූටි රාජධානියක් ගැන නෙමෙයි. අපි ලංකාව ගත්තොත් ලංකාවේ පොඩි පොඩි රාජධානී තිබුණා. මොකද පොඩි නෙවෙයි, يعني අපිට ඒවා ලොකුයි. නමුත් අනිත් රෝමය, ග්‍රීසය, අසීරියාව, බබිලෝනය ඒගොල්ලෝ එක්ක බලනකොට අපේ කෝට්ටේ රාජධානිය, අනුරාධපුර රාජධානිය, පොළොන්නරුව රාජධානිය, යහපහුව රාජධානිය, ගල්සියම්බලා වගේ. ඔව්ද නැද්ද? අපිට ඒවා ලොකුයි. අනුරාධපුර රාජධානිය, කාශ්‍යප රජ, අම්මෝ අර පැත්තේ දුටු ගැමුණු එලාරට ගැහුව ගැහිල්ල, දසමහා යෝධයෝ, අම්මෝ ඒව අපිට ලොකුයි. නමුත් අරවා බාබිලෝනේ හැංගින් ගාඩන්ස්, ඒගාවට පිරමිඩ්, ඒවත් එක බලනකොට අපේ දේවල් ගල්සියඹලා තමයි ඇත්තටම. දැන් අපි කවුරු ගැනද කතා කරන්නේ? නිකන් මේ
අපේ රාජධානියක රජත්වරයෙක් ගැනනේ අපි කතා කරන්නේ. ඊජිප්තුවේ හතරවෙනි පරම්පරාවේ fourth dynasty. ඒකේ ලොකු පාරාවෝ කෙනෙක් කොෆු. කොෆු කිව්වනම් ලෝකේ හැම එකම බයයි. ඒ කොෆු මොන වගේ කෙනෙක්ගෙන් උපකාර ගනීද මේ වගේ කාර්යයක නිරත වෙන්න. මහා රජ කෙනෙක් තව කෙනෙක්ගෙන් තව රටකින් උදව්වක් ගන්නව නම් එයා නිකන් ගිහිල්ලා සාමාන්‍ය පුරවැසියෙක්ගෙන් උදව් ගයිද? එහෙම තද දැනුම ඇති පුරවැසියෙක් හිටියත් හිතලා බලන්න මොන වගේ කෙනෙක් ළඟටද රජතුමෙක් යන්නේ උදව් ඉල්ලන්න? තව රජ කෙනෙක් ළඟට නේද? එහෙමනම් යෝබ් කියන්නේ රජතුමෙක්ද? හෑ, අපි දන්නේ එයා හොඳ දේව බය ඇති දේව මිනිස්සෙක් හැටියටනේ. එයා රජ කෙනෙක් වෙන්න පුළුවන්ද? මම හිතන්නේ බයිබල් පද ටිකක් බලමුද අපි. පාස්ස මහේෂ්, ඔයා තමයි මට පොඩ්ඩක් සපෝට් එක දෙන්න ඕනේ. යෝබ් 3:13 ඉඳලා 14 වෙනක. යෝබ් 3:13-14. මමම කියවන්නම්කෝ. මේ බලන්න. දැන් යෝබ් 3 පරිච්ඡේදයේ 1 පදේ මෙන්න මෙහෙම කියනවා. ඉන්පසු යෝබ් තමගේ මුඛය හැර තමගේ දවසට ශාප කළේ. දැන් මෙයා විරාගී ගයන්නේ. මෙයා විලාප ගී ගයන්නේ. මගේ උපන්දිනයට හෙන ගහන්න ඕනේ. අර ඒ වගේ එයා ශාප කරන්නේ. එතකොට පල්ලෙහාට යනකොට එයා කියනවා 11 බලන්න, මා උපන් සැටියෙම නොමරුනේ අයියෝයි මන්ද කියලා තියන්නේ. බලමහරේ අයියෝයි කියන එක තමයි. කුසින් බිහි වෙද්දි මගේ පණ තුරන් නොවේ මක් නිසාද? උකුල මා පිළිගත්තේ මන්ද? මා කිරිබොන පිණිස තන සූදානම්ව තිබුණේ මක් නිසාද? එසේ නොතිබුණා නම් ඔන්න මෙතන තමයි සීන් එක. ඒ කියන්නේ මම ගර්භාෂයේ මැරිලා හිටියානම් තේරෙනවද? ඒක ඉපදිලා නැත්තම් නෙවෙයි ආ. ඉපදිලා නැත්තම් නෙවෙයි. මම මොනවද කියන්නේ? ගර්භාෂයේ හැදිලත් ඒ ගර්භාෂයේ මාව ප්‍රතික්ෂේප කරා. මම මැරිලා ඉපදිලා තිබ්බනම්. ඒ කියන්නේ මම මැරිලාම ඉපදිලා තිබ්බනම් ඒක තේරෙනවද ඔයගලන්ට? හලෝ. තේරෙනවද? ඉපදිලා නැත්තම් නෙවෙයි ආ. මං ඉපදුනා. නමුත් බබෙක් හැටියට නෙවෙයි, කලලයක් හැටියට, වර්ධනය වුණ නැති කලලයක් හැටියට මැරිලා ඉපදුනා. එහෙමනම් එසේ නොතිබුණා නම් මා දැන් සැතපි, කියන්නේ දැනුත් මම හොඳට නිදි, නිෂ්කලංකව නිදාගන්ට යෙදෙනවානේ ඕයි. එසේ නටඹුන් දැන් ගොඩ නගා ගත්තා වූ පොළොවේ රජුන් හා මන්ත්‍රීන් සමග නොහොත් රන් ඇත්තා වූ තමුන්ගේ ගෙවල් රිදියෙන් පුරවා ගත්තා වූ අධිපතින් සමග නේද මට නිශ්චලවෙන් ඉන්ට තිබුණේ. හලෝ, මොකක්ද කියන්න හදන්නේ? අනේ මම කලලයක් හැටියට ඉපදිලා තිබ්බනම් මාව කොතන හරි භූමි දාන කරලා ඇති නේ. ඒ ස්පොට් එක ගැන එයා කියනවා. කොතනද මාව වලලලා ඇත්තේ? රජවරුන් සමග. තේරුණාද? එතකොට රජවරුන්ව භූමි දාන කරන තැනක මගේ බොඩිය භූමි දාන කරයි කියලා කියන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුටද? මට කියන්න පුළුවන්ද මම කලලයක් හැටියට ඉපදලා තිබ්බනම් මාව ශ්‍රී වික්‍රම රාජසිංහගේ සොහොන ළඟ මාව වලල්ලා ඇති? ඔයගොල්ලෝ කියයිද මම ඉපදිලා නැත්තම් අර අම්බේ පුස්සෙන් නම් මීරිගම වෙනකන් යන පාරේ තියෙන්නේ සේනානායක වලව්ව, එතන තියෙන සොහොන ළඟ මාව භූමි දාන කරලා තියෙ. එහෙම කියන්න නම් ඕගොල්ලෝ සේනානායක පවුලෙන් ඇවිල්ලා තියෙන්න ඕනේ. හරිනේ?
හදනවා. මෙයා කෙලින්ම කියන්න දැන් මෙයා ලියනකොට මෙයාවත් කියන්නේ ශුද්ධත්වන වහන්සේවත් දේව අනුභවයෙන් අපිට කෙල් කියන්නේ යෝබ් 1:1 යෝබ් නම් රජතුමෙක් උත්දේශයේ සිටියේ කියලා කියන්නේ. හැබැයි මෙයා විලාපය කියනකොට අඩේ මම කලලයක් හැටියට ඉපොළේ ඉඳලා තිබ්බන මම අතන නේ ඔයි කියලා අතන පෙරනම් කොතනද රජවරුන්ගේ සොහොන. එහෙම නිකන් එක්කෙනෙකුට කියන්න බෑනේ. හරිද? ඒක තේරෙනවද ඔයගොල්ලන්ට? 29:25 බලන්න පස්සේ මහේෂ් 29:25 ඒක කියවන්න. යෝබ් 29:25 මම ඔවුන්ගේ මාර්ගයෙන් නියම කරදී ප්‍රධානියා වහින්ද හමුදාවේ රජකුමෙන්ද වැළපෙන්නන් නසන්නෙකුමෙන්ද වාසය කළෙමි. මෙයා මොනවද කියන්නේ? සනසන්නේ මිලු මොනවද කියන්නේ? හරිද? හරි, මේක ප්‍රශ්නයක් නැහැ. මම මොනවද කරේ? මම රජෙක් වගේ වැඩ කරා. ඉතින් මේ අපිට ලැබෙන හොඩුවාවන් මොකද? ඒ හොඩුවාවන් මෙයා රජතුමේ. දැන් ඇයි මෙයා රජතුමේ කියලා කියන්නේ නැත්තේ? නොකිය කියනවා. නමුත් මෙයාටවත් දෙවියන් වහන්සේටවත් ඒක අවශ්‍ය නැහැ. හැබැයි අපිට දැන් හොඩුවාවන් දීලා තියෙනවා මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, මෙයා රජ කෙනෙක් කියලා. රජ කෙනෙක් නැරෙන්න වෙන කෙනෙකුට මෙහෙම කියන්න බෑ. ඒක තේරෙනවද ඔයගොල්ලන්ට? නේද? එහෙමනම් දැන් අපිට උත්තරේ ලැබෙනවා. එහෙමනම් ඌත්ස් දේශයේ රජතුමා නම් මෙයා හොඳ ධනවතෙක්, හොඳ උගතෙක්, හොඳ වැඩාර කෙනෙක්. එහෙමනම් අර මේ පැත්තේ නම් අර පැත්ත එච්චර දුරක් නැහැ. එච්චර සති දෙකකින් ඔටුවා පිට නැගලා ඌත්ස් වලින් මිසරයට යන්න පුළුවන්. සති දෙකයි ඔටුවා පිට ගමන. පයින් ගියා නම් ඔන්නම් සති තුනක් තුනම ආර. හරි. එතකොට මෙයයි කෝෆු රජතුමයි යාළුවෝ හැටියට ඉඳලා තියෙන්න ඕනේ. එහෙම මේ දෙන්න යාළුවෝ නම් එතකොට කෝෆු මෙයාට කියන්න ඕනේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්, මචං මට සොහොනක් හදා ගන්න ඕනේ බං. හැබැයි මේ මට කලින් හිටපු වුන් වගේත් නෙවෙයි, ලෝකෙ වෙන වුන් වගේත් නෙවෙයි, නිකන් රුඹේ ෆුල් දැනුම දාලා මට සොහොනක් හදාපියම් මචං. එතකොට මෙයා ඒ පිරමිඩ් ඒ ගැන කතා කරමු පස්සේ, පිරමිඩ් අයිඩියා එක දෙන්න ඇති. එතකොට ඒක හදපුවාම කොෆ්‍රා තාත්තට කියන්න ඇති. කොෆ්‍රා කියන්නේ කෝෆුගේ පුතා. කොෆ්‍රා තාත්තට කියන්න ඇති, තාත්තේ එතකොට මට. එතකොට කෝෆු මෙයාට කියන්න ඇති, මචං මටත් මගේ පුතාටත් මගේ පුතාගේ පුතාටත් හරියන්න ඕවයින් තුනක් මට හදලා දෙනවද? එහෙමනම් ජෝබ් යම් ඩිසයින් එකක් දාලා යම් ස්ථානයක් තෝරලා ඒ පිරමීඩ තුන හදලා ඇති. හරිද? දැන් අපි ඒවට විස්තරාත්මකව බහිමු. හිමීට ඒ පිරමීඩ බලනකොට අපිට දේවල් කීපයක් අපිට පේනවා භයානක විදියට. දැන් කෝෆු කියන්නේ කවුද? පාරාවෝ කෙනෙක්. පාරාවෝ කියන්නේ කවුද? පාටම රූප වන්දනාකාරයෝ. ඔහුද නැද්ද? දැන් ඔගොල්ලෝ දන්නවනේ, දැන් ඔගොල්ලෝ දන්න පාරාවෝල ඉන්නවනේ. ටටන් කාමන් ඉන්නවා, රාමසීස් ඉන්නවා, නිකෝ ඉන්නවා. මේ අපි දන්න පාරාවෝ සෙට් එක. ක්ලියෝපැට්‍රා වෙනකම් අපි දන්න පාරාවෝ හැම එකම රූප වන්දනාකාරීක්නේ. අද මිසරයට ගියොත් ඔයගොල්ලෝ කෞතුකාගාරයට, කයිරෝ කෞතුකාගාරයට ගියොත් දෙවිවරු වයි වර්ණව ඉන්නවා. අර මගේ දසපනත සහ වසංගත 10 දේශනාවේ මං කියලා දෙනවා ඇයි වසංගත 10ක් දුන්නේ කියලා. තනි කරම අර මිසරයන්ගේ දෙවිවරුන්ට පහර දීමක් නේ සිදුනේ. එහෙමනම් කෝෆු කොෆ්‍රා
හරින එකැන අර මුණපුරා ඒ ඒ ඔක්කොම රූප වන්දනාකාරය වෙන්න ඕනේ. එහෙමනම් පිරමීඩවල පිට පැත්තෙත් රූප කැටයම් කරලා තියෙන්න ඕනේ. ඇතුල් පැත්තේ රූප කැටයම් කරලා තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ දෙව් රූප පිරිලා තියෙන්න ඕනේ. ඔගොල්ලෝ දන්නවද පිරමීඩවල දෙව් රූප නැහැ කියලා? ඔගොල්ලෝ දන්නවද කෝෆු, කොෆ්‍රා, කොෆ්‍රාගේ පුතා මේ තුන් දෙනාගේ ඩිනාස්ටි එක ගත්තොත්, ඒ පරම්පරාව ගත්තොත්, ඒ වකවානුවේ මේ මිනිස්සු රූපවලට එහෙම නැත්තම් දෙව් දේවතාවන්ට මේගොල්ලෝ වැඳලා නැහැ කියලා ඉතිහාසයෙන් ඔප්පු වෙනවා. ඉතින් අපි එතකොට නිගමනයට, මං වගේ චරිත නිගමනයට එළමෙනවා. එහෙමනම් යෝබ්ගේ යම් පෙළඹීමක් එතන තිබිලා තියෙන්න ඕනේ. බලපෑමක්, very good, බලපෑමක් තිබිලා තියෙන්න ඕනේ. මොකද යෝබ් කියන්නේ බුද්ධිමතේ. දැන් යෝබ් කෝෆුලගෙන් උදව් ඉල්ලලා නැහැ මොකකටවත්. නමුත් කෝෆු මේගොල්ලන්ගෙන් උදව් ඉල්ලලා තියනවා කියලා අපිට පේනවා. එහෙමනම් මෙයා ගිහිල්ලා අරගොල්ලන්ට කතා කරලා, දැන් මම දන්නේ නැහැ කෝෆු කොෆ්‍රලා සැබෑ දෙවියන් වහන්සේට නමස්කාර කරාද, ඒව දන්නේ නැහැ. දන්නේ නැති දේවල් කතා කරන්න නරකයි. දන්නේ නැහැ. නමුත් අඩුම තරමින් ඒගොල්ලන්ගේ පිරමීඩ් වලට රූප එකතු කරලා, ඒගොල්ලන්ගේ ජීවිතෙන් රූප අයින් කරලා රූප එකතු කරන්න නැතුව දේවල් කරගෙන ගිහින් තියෙනවා. තේරෙනවද මම කියන එක? හරි වෙලාවකට හරි ඔය පිරමීඩ් එක තනි කරන ඒගොල්ලොම හදලා තිබ්බනම් මගේ අම්ම ඒගොල්ලන්ගේ සෝන් ගෙවල් බලන්නකෝ. ඒගොල්ලොම භූමිදාන කරලා මමිෆයි කරනකොට ඒගොල්ලන්ගේ සෝන් අස්සේ තියෙන දේවල් බලන්න. මම දවසක් මං ගියා බැස්සා මං සෝන් වලට. අපේ බ්‍රදර් රාජන් මගෙත් එක්ක ආවා ඇලෙක්සැන්ඩ්‍රියාවට. දන්නවනේ ඔයගොල්ලෝ. එයා භාගය ලින්දක් අස්සෙන් බැස්සේ. එයා භාගයක් දුර ගිහිල්ලා කිව්වා මාස්ටර් ඔතනින් එහාටනම් මට එන්න බෑ කියලා. මං ගියා. ගිහිල්ලා ඔය මල මිනි අස්සට ගිහිල්ලා ඔය ඔක්කොම හොයලා බැලුවා. මේ මල මිනි වල මිනි මල මිනි වලට වඩා රූප තියෙන්නේ. උන්ට හිටියානේ කෝටි ගණන් දෙව්වරු. ඒ රූප. හැබැයි කෝෆුගේ කාලේ, කොෆ්‍රාගේ කාලේ, මහමුරේගේ කාලේ, ඒ තුන් දෙනාගේ කාලේ, ඒ තුන් දෙනාගේ ඒ පිරමීඩ් වල රූප නැහැ. මොනවද වෙලා තියෙනවා? අනිවාර්යයෙන්ම ජෝබ්ගේ බලපෑමක් එතන තිබිලා තියෙන්න ඕනේ. හරිද? හරි. දැන් මට ජෝබ් 9:9 කියවන්න, 38:31 කියවන්න. කොන්ස්ටලේෂන්, කොන්ස්ටිපේෂන් නෙවෙයි, ඒක වෙන එකක්. කොන්ස්ටලේෂන්, ඔරියන් කොන්ස්ටලේෂන් කියලා තියෙනවා. ඔගොල්ලෝ හැමදාම රෑට ඔගොල්ලෝ එළියට ගිහිල්ලා අහස දිහා බැලුවොත් තරු තුනක් මෙහෙම පේලියට එකතු වෙනවා. ඒකට තමයි කියන්නේ ඔරියන් කොන්ස්ටලේෂන් කියලා. ආ, තරු රටා. තරු රටා කියලාද කියන්නේ? ඔරියන් තරු රටා. හරිද? ඔරියන් තරු රටා. පස්තර කිව්වේ ඉස්සල්ලා ඒ තරු රටා රයි. දැන් මේ පිරමිඩ් කොහමද දන්නවද හදලා තියෙන්නේ? බලාගන්න. පිරමිඩ් මේ තරු තුන, මේ තරු තුන අපිට ලෝකේ ඕන තැනක ඉඳන් බලන්න පුළුවන්. හැබැයි ඒක ඉරත් එක්ක සම්බන්ධ කළා. මට මේ ගැන දන්නේ නැහැ. මම මේ කියවලා ඉගෙන ගත්ත දේ මම ඔයගලන්ට කියන්නේ. මම තරු විශේෂඥෙක් නම් නෙවෙයි. දඩයක්කාරයාගේ තරු රටාවලු. නේද? අස්ස ප්‍රසන්න කියනවා. වාව්! නමාවා. හරිද? මේ තුන හරියට ලෝකෙට සෙට් කරොත් ඒ තුන ගානට මැච් වෙන්නේ ලෝකේ එකම තැනකලු. මේකට හරියන්න, මේකට හරියන්න, මේකට හරියන්න පිරමීඩ් තුන හදලා තියෙනවා. කෝෆුගේ ප්‍රධානම
පිරමීඩය. Great Pyramid of Giza. The Great Pyramid of Giza. ගීසාවල තිබෙන විශාලතම පිරමීඩයක්. එතකොට මේ Orion constellation එකේ තියෙන මේ තරු තුනට match වෙන්න තමයි, ඒ කියන්නේ දැන් පිරමීඩය කියන්නේ ඒක අමුතුම හැඩයක් තියෙන්නේ. හෙවන වැටෙන්නේ ඉර කොහෙන් ආවත් පිරමීඩයට හෙවනක් වැටෙන්නේ නැති විදියට තමයි ඒක හදලා තියෙන්නේ, නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට පිරමීඩය ඇතුළටම ගිහිල්ලා අර මුතුනේ බැලුවොත් රැට එතනට ගිහිල්ලා ඒ මුතුනේ බැලුවොත් මේකෙන් බලනකොට මේක පේනවා, මේකෙන් බලනකොට මේක පේනවා, මේකෙන් බලනකොට මේක පේනවා. ඒක ලෝකේ එකම තන එක තැනක තමයි ඔය සෙල්ලම දාන්න පුළුවන්. ඒ තැන ගීසාවල තියෙන්නේ, ඉජිප්තුවේ නයිල් ගංගාවේ එගොඩ බටහිර පැත්තට වෙන්න. නයිල් ගංගාවෙන් නැගෙනහිර පැත්තට වෙන්න තමයි මේ ඒගොල්ලෝ ජීවත් වුනේ. පාරාවෝල ඔක්කොම ජීවත් වුනේ. එතන කෝෆුගේ ප්‍රධාන එක හදලා, දෙවෙනුව කොෆ්‍රාගේ කියන්නේ කෝෆුගේ පුතාගේ එක හදලා, ඊට පස්සේ එයාගේ පුතාගේ එක, එයාට නම් දෙකක් තියෙනවා. එකක් ග්‍රීක් වචන ග්‍රීක් නමකුත් තියෙනවා. ඒක ෆේමස් මැකරිනොස් කියලා. මැකරිනොස් මැකරිනොස් කියලා. රියල් නම මැක්හමුරේ. කොෆු කොෆ්‍රා මැක්හමුරේ. ඒ ඉතින් එහෙම හදලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉතිහාසයෙන් අනිවාර්යෙන්ම ඉතිහාසඥවරුන් මන් දන්නේ භූගෝල විද්‍යාඥයින් ඒගොල්ලෝ ඩේටින් කරලා කියනවා පිරමීඩ හැදුවේ 2612 වගේ කියලා, ක්‍රිස්තු පූර්ව. හරි, ක්‍රිස්තු පූර්ව 2612. දළ වශයෙන් අපේ ආබ්‍රහම් ආවේ ක්‍රිස්තු වර්ෂ 2000. ඒ කියන්නේ ආබ්‍රහම්ලා එන්න අවුරුදු 600කට කලින් ඕක වෙලා තියෙන්නේ. අපි දන්නවා ජෝබුත් ජීවත් වුණේ ආබ්‍රහම්ට අවුරුදු 600කට කලින්. ඩේට්ුත් මාර විදියට මැච් වෙනවා. ජෝබ් ජීවත් වුණ කාලෙම තමයි කෝෆු ජීවත් වෙලා තියෙන්නේ. හරි, දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොනවද දන්නවද? මෙහෙම හදන්න නම් මේ තරු ගැන යෝබ් දැනගෙන ඉඳලා තියෙන්න ඕනේ. ඒක තියෙනවා. ඒ පද ටික කියවමු. පාස්ටර් මහේෂ් ලියන එක පස්සේ කරන්න ඉස්සලා කියවලා ඉන්නකෝ. ආ යෝබ් 9:9 කියවන්න, ඊට පස්සේ 38:31 බලන්න යෝබ් මොනවද කියන්නේ කියලා බලන්න. යෝබ් 9:9. උන්වහන්සේ මහවලසාද මුව සිරසද හද්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක. දැන් ඔය තරු ගැනද ඔය කියලා තියෙන්නේ? නැහැ, මොකද මට නම් ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරනකොට මේවා හදුවා වගේ තමයි මට සිංහලෙන් කියනකොට. නෑ නෑ, හරියන්නේ නෑ. එයා කියනකොට අර අර නිවසද ලයිට්ද පාරද ඒ වගේ මට ඇහෙන්නේ. මොකද ආයේ කියවන්න? උන්වහන්සේ මහවලසාද මුව සිරසද හද්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක. ඒක තමයි මට අර දුන් හින්ද කොහෙදෝ නිවාස සංකීර්ණයක් හදුවා වගේ ඇහෙන්නේ. හැබැයි මේක ඉංග්‍රීසි වලින් කියවන්න. 99 job 99 which maketh the Arcturus, Orion and Pleiades and the chambers of the south. ඕ එතකොට අර astrologers කියලා කියලා අපි කියන්නේ astrologers astronomists ඒගොල්ලෝ භාවිතා කරන වචනම භාවිතා කරලා මේ තාරකාවන්ගේ නම් කියලා job කියනවා නිකන් තරු මැව්වා කියලා කියන්නේ නැතුව මේ තුන් දෙනා ඊට පස්සේ අර අර මේ මේ පාස්ට ප්‍රසන්න කියපු අර අර වලසා නේ වලසා මොකද්ද එහෙම එකක් කියවන මොකද වගේ දඩයක් ආරයගේද මහවල ඒක තමයි අන්න ඒක දැන් බයිබලෙත් තියෙනවා දැක්කද එතකොට මේ මේ දැනුම ජෝබ්ට භයානක විදියට තිබිලා තියෙනවා අනිත් පදේ බලන්න 38:31 හද්දින්නේ තරුවල බඳින්න නුඹට පුළුවන්ද නොහොත් මෝසිරසේ බැඳුම් මුදන්ට පුළුවන්ද? ආ. මස්රොත් ඒවායේ නියම කාලට නික්මෙන්ට නුඹට පුළුවන්ද? ආ. පිරිවර සහිත මහ වලසා ගෙන යන්න නුඹට පුළුවන්ද? එතකොට දෙවියන් වහන්සේ මේ වගේ අහන්න මේ මනුස්සයා දැනගන්න බෑ දැන්. දැන්
අපි කියමු ඔගොලු ජීවිතයට බෙල්ලුට ඇවිල්ල නෑ. ඔගොලු ජීවිතයට බෙල්ලුට ඇවිල්ල නෑ. දෙවියන් වහන්සේ ඔගොල්ලන්ගෙන් ඇහුවොත් උඹලට අර බෙල්ලුට හන්දියේ ඉඳලා සුරේෂ්ගේ ඉඩම මුදන වෙනකන් පාරක් කපන්න පුළුවන්ද කියලා ඔගොල්ලෝ මොකද නේද? ඔගොල්ලෝ දන්න සබ්ජෙක්ට් එකක් වෙන්න බෑ දෙවියන් වහන්සේ කියන්නේ නේද? ඉතින් දෙවියන් වහන්සේ මෙයාත් එක්ක කතා කරලා උඹට අරක පුළුවන්ද මේක පුළුවන්ද කියලා නම් කියලා අහනකොට මෙයා දැනගෙන ඉන්න සබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ. එතකොට බලන්න ජෝබ් මොන තරම් බුද්ධිමතෙක් හැටියට මේ පිළිබඳව ඉඳලා තියනවද කියලා. ඉතින් එයා ඒක දන්නවා කියලා අපිට බයිබලෙන් ඔප්පු වෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට එයාගේ උපකාරය 1964 තමයි හොයාගෙන තියෙන්නේ. කෝෆු මෙයාගේ උපකාරය අරගෙන තමයි මේක හදලා තියෙන්නේ කියලා. බලද්දි හැම දෙයක්ම අපිට මැච් කරලා බලද්දි අපිට පේනවා ජෝබ් තුමා තමයි පිරමීඩ් වල නිර්මාතෘවරයා. විතරක් නෙවෙයි එයාගේ බලපෑමෙන් කෝෆුලා, කොෆ්‍රාලා, මහමුරේලා රූප වන්දනාවෙන් ඈත්ව ඉඳලා තියෙනවා. මන් දන්නේ සැබෑ දෙවියන් වහන්සේට ලං වෙලා හිටියද කියන එක. ඒක මන් දන්නේ. නමුත් රූප වන්දනාවෙන් එයා ඈත්වලා ඉඳලා තියෙනවා අනිවාර්යයෙන්ම ජෝබ් තුමාගේ බලපෑම නිසා කියලා. මහමුරේගේ ඒ සිස්ටර් අහන ප්‍රශ්නේ අපි පිරමිඩ් බලලා මෙහාට එනකොට අර සිංහයාගේ ශරීරයට අර මූණ දාලා ඒක රූප වන්දනාවක් හැටියට නෙවෙයි අර මහමුරේගේ ජවය පෙන්නඳ. දැන් ඊයේ පෙරේදා අපි සීගිරිය ගියා. ගිය සමුද අපි අඟහරුවාද සීගිරිය ගියා. අර සීගිරියෙන් එළියට ඇවිල්ලා අර 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 හද අපිට මොනවද කිව්වේ? ඈ කාශ්‍යප රජතුමා මොනවද සිංහයාගේ බලයයි ඇත්තෙකුගේ සවියයි ස්නාගේකුගේ විෂයි ඇති පුද්ගලයෙක් බවට පෙන්නවා කියලා. After all, කාශ්‍යපටම අලියේ සිංහේ නයික් පෙන්වන්න පුළුවන් නම් මහාමුරේ සිංහෙක් පෙන්ව ගන්න බැරි වුණේ ඇයි? ඒ නිසා එතන තියෙන්නේ රූප වන්දනාව නෙවෙයි. එතන එයාගේ උළුව ඇඟ සිංහයාගේ කියලා මම සිංහෙක් වගේ ඕයි කියලා. බලපෑම පැත්තකින් තියමුකෝ. හරි, උඹලට මම පිරමීඩ හදලා දෙන්නම්. හැබැයි රූප හදන්නේ නැහැ. උඹලගේ දෙවිවරුන්ගේ කැටයන් බාන්නේ නැහැ. ආ ඒව බෑ. මේක විතරක් හදලා දෙන්නම්. එහෙමත් පුළුවන්. හැබැයි ඒක පුළුවන්. නමුත් අපිට නමුත් නෙවෙයි. එතනින් එහාටත් අපි ගිහිල්ලා දැන් කෝෆුලගේ, කොෆ්ලගේ, මහමුරේලාගේ සොහොන්වලත් අර රූප නැහැ. ඒක තමයි එතන සීන් එක. දැන් ඇත්තටම මේ astronomy and astrology ekena me taru pilibandawa adhyayana ewa napuru dewal neveyine yaha pat dewan devyan wahansene taru taraka mæwwe devyan wahansene taru walata nan tibbe me wage okkoma pihituwa ewwe devyan wahansene namuth yakshaya ewa aragena yakshayata ona vidiyata ewa balapanda patang gatta nisa thamai devyan wahanse ewa tahanan kere. නියුමරොලොජි ගත්තත් මොකද්ද සංඛ්‍යා වේදය ගත්තත් ඒක ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. ඔය සාහතර කියන උන් ඒ අර ඇත්ත දේවල් බොහොමයක් තියෙනවා. නමුත් ඒ ඇත්ත දේවල් උනත් ඒවායින් ඈත් වෙන්න කියලා දෙවියන් වහන්සේ කියන්න හේතුව ඒව දැන් යක්ෂය අරගෙන පාවිච්චි කරන නිසා. ඒක තමයි දැන් සමහර වෙලාවට මේ අපි පාස්ටර්ස්ලා හැටියට අපි නායකයෝ හැටියට අපේ අධහිලවන්තයන්ට සමහර විට අපි අසත්‍ය තමයි කියලා දෙන්නේ. අපි කියනවා සායි බබාගේ හාස්කම් බොරු, ඌ හාස්කම් නෙවෙයි කරන්නේ. ඔය සාත්තර කියන දේවල් බොරු. ඔය ග්‍රහය ආරව මේවා කියන ඒවා, ඔය නැකත් කියන ඒවා, ඒ ඔක්කොම බොරු. වාස්තු ආරව මේ ඔක්කොම බොරු කියලා අපි කියනවනේ. ඒවා බොරු නෙවෙයි. ඒවා ඇත්ත. නමුත් ඒ ඇත්ත විද්‍යාවට සම්බන්ධ කරලා දෙවියන් වහන්සේ මාවලා තියනවා මිසක් ඒවා ආත්මික දේවල් මාවලා නැහැ. උදාහරණයට දෙවියන් වහන්සේ නැගෙනහිර දිසාව බලලා දොරටුව තියන්න කියන්නේ උදේ ඉර නැගෙනකොට ඉබේම ගේ ඇතුළට විටමින් D එනවා. හා බොහෝ අනවශ්‍ය කෘමීන් නැසෙනවා. හරි. ඉතින් ඒ හැම දේවල් තියෙන්නේ.
එතකොට ඒ බලම දැන් අපි දන්නවා දැන් ඕගොල්ලෝ මේ මුහුදු රසා කරපු ඕගොල්ලෝ දන්නවා අපිට අපි කාටවත් වඩා අර හඳේ තියෙන ඒ ආකර්ෂණය බලපානවා අපේ මුහුදට. හඳ මෙහෙම එනකොට මම මොනව රල්ලද ඕගොල්ලෝ නම් කියනවනේ. දැන් ඒ ඒවයින් යම් දේවල් යක්ෂ ඇරගෙන ඔය සංඛ්‍යා වේදේ වෙන්න පුළුවන්, ඔය වගේ තාරකා වේදේ වෙන්න පුළුවන්. මේවා ඇරගෙන යක්ෂයා ඒවයින් දේවල් කරලා සාත්තර නැකත් අන්න ඒක තමයි මම කියන්නේ. එතකොට දැන් දේවරයෝ බොහෝ දුරට ඔවා දැන් ඔය දැන්නේ ඔය කොම්පසුයි රාඩාරුයි අරමයි මේවායි තියෙන්නේ. ඒ කාලේ ඉඳන් දීවර වෘත්තයේ යෙදෙන මිනිස්සු ඔය තරු තාරකා ඒ පිහිටීම් අනුව තමයි ඒගොල්ලෝ ගොඩක් දේවල් කරන්නේ, කාලගුණය මනින්නේ. එතකොට දෙවියන් වහන්සේ අපිට සාත්‍ර බලන්න එපා, අංජනම් බලන්න එපා, පේන කියන්න එපා. ඒවා යක්ෂය, ඒවා කෙලින්ම යක්ෂය. නමුත් අර සංඛ්‍යා නියුමරොලොජි අර ඒ ඔක්කොම යක්ෂය අරගෙන පාවිච්චි කරන නිසා. එතකොට මම කියන්නේ දැන් සායි බබා හාස්කම් කරාද නැද්ද? ඔව් හාස්කම් කරා. දැනුත් ඔය ව්‍යාජ ප්‍රපේතවරු කියලා කියාගන්න මිනිස්සු කරන හාස්කම් බොරුවට ඒව හාස්කම් නෙවෙයි කියලා කියන්න එපා. හාස්කම් කරනවා. බයිබලයේ මතේ 24 දේ යේසුස් වහන්සේ කිව්වා. අන්තිම කාලේ ව්‍යාජ ප්‍රපේතවරු ඇවිල්ලා හාස්කම් කරයි කියලා. ඉතින් අර ඒ හාස්කම එහෙම නැත්නම් ඔය සාත්‍තර ඒව නෙවෙයි මෙතන ප්‍රශ්නේ. ඒවා යක්ෂයා අරගෙන පාවිච්චි කරන විදිහෙන් තමයි අපි ඒකෙන් ඈත්ව වැළකී සිටින්න ඕනේ. ඒ නිසා සමහර වෙලාවට දැන් පාස්ටර් සමීර කියන විදිහට අර මිනිස්සු රූප වන්දනාවෙන් ඈත් වෙලා නැතුව ඇති ජෝබ් කියලා ඇති. මම උඹලට උදව් කරනවා නම් මං උදව් කරන ඒ දේවල් වල රූප ගාව ගන්න බෑ කියලා එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අනිත් විදිහට එයාගේ බලපෑමෙන් මේ මිනිස්සු කවුද දන්නේ? ඒ තුන් දෙනා විතරක්. ඔය ඉජිප්ෂියන් හතරවෙනි ඩිනැස්ටි ආපු ඔය තුන් දෙනා විතරක් ජෝබ්ගේ කාලේ. ඇත්තට දෙවියන් වහන්සේ තුලට ඇවිල්ලා හිටියද කියලා දන්නෙත් නෑ. අපි දන්නේ රූප දෙව් දේවතාවන්ගෙන් ඈත් වෙලා විතරක් හිටියද, නැත්නම් පාස කියන වගේ ඈත් නොවිලා මෙයාගේ දේවල් වල විතරක් ඒවා අයින් කරලා දාලා තිබ්බද ඒවා අපි දන්නේ. දැන් ජෝබ් ගැන අපි තව පොඩ්ඩකින් ඊළඟට හවස පහට අපි පටන් ගන්නකොට ජෝබ් ගැන අපි දේවල් බලන්න යනවා. ඒ වගේ චරිතයක් දෙවියන් වහන්සේගේ පූජකවරේ, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ චරිතයක්. අර වගේ රූප වන්දනාකාරී මිනිස්සු එක්ක මෙච්චර උදව් කරන තරමට මිත්‍රත්වයක් තියාගනීවිද ඒගොල්ලෝ එහෙම රූප වන්දනාවේ නිරත වෙලා ඉන්නකොට කියන ප්‍රශ්නෙකුත් මතුවෙනවා. හොඳයි, දැනට මම ඉවර කරන්නම්.